තිස්වෙනි නිපාතය. ජීවක අඹවනේ වාසය කළ සුභා තෙරණියගේ ගාථා. එදා සුභා තෙරණිය ලස්සන ජීවක අඹවනය ඇතුළේ යමින් සිටියා. එතකොට සල්ලාල මිනිහෙක් ඇවිත් ඇගේ ගමන් මාර්ගය හරස් කරලා හිටගත්තා. සුභා තෙරණිය ඔහුට මෙහිම කිව්වා, "ආයුෂ්මත, මං ඔබට මොකක්ද කරපු වැරැද්ද? මං යන මාර්ගයේ අවුරගෙන ඉන්නේ ඇයි? මහන වෙච්ච තැනැත්තියක් විසින් පිරිමියෙක් ස්පර්ශ කිරීම කැප දෙයක් නම් නොවේ. මං ශාස්ත්‍රීය ශාසනය ගැන ඉතාම ගෞරවයෙන් ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට සිල්පද කියා දීලා තියෙන්නේ. මං ඒ සිල්පද පිරිසිදු විදියට ආරක්ෂා කරනවා. මං ගෙවන්නේ නිකලෙස් ජීවිතයක්. ඉතින් මං යන මාර්ගය අවුරුගෙන ඉන්නේ ඇයි? ඔබට තියෙන්නේ කැළඹුණු සිතක්. මට තියෙන්නේ නොකැළඹුණු සිතක්. ඔබ කෙලෙස් සහිත කෙනෙක්. මම කෙලෙස් රහිත කෙනෙක්. කෙලෙස් තියෙන හැම දෙයකින්ම නිදහස් වුණ කෙනෙක්. ඉතින් එබඳු මං යන මාර්ගය අවුරාගෙන ඉන්නේ ඇයි?" සල්ලාලයා, "නෑ, ඔයා තවමත් තරුණයි. ලාමක නෑ. ඔය මහන ජීවිතෙන් මොනව කරන්ටද? පැත්තකට දමන්න ඔය කසාවත. එන්න, මේ මල් පිපී ගිය වනාන්තරේ අපි කම් සැප විඳිමු. හැම තැනම හමා යන්නේ මිහිරි සුවඳ තියෙන සුළඟ. මේ රුප්පඳුරු තියෙන්නේ මල් රේණු වලින් හැදුනා වගේ. තවම මේ වසන්ත ඍතුවේ මුල් කාලේ. හරිම සනීප දේශ ගුණයක්. ඉතින් එන්න, අපි මේ මල් පිපී ගිය වනාන්තරේ කම් සැප විඳිමු. අතුවග ලස්සනට මල් පිපිලා සුළඟින් තාලෙට සෙලවි සෙලවි තියෙන්නේ සින්දු කියනවා වගේ. ඉතින් තනිපන් කළ මේ වනාන්තරයට ආපු ඔයා ආස කරන්නේ මොනවටද? මෙහි වන සතුන් ඉන්නවා, මද කිපුණු ඇතුන් ඉන්නවා, ඇතින්නියෝ ඉන්නවා. මිනිස්සු කවුරුත් නැහැ. ඉතින් මේ භයානක වනාන්තරේ තනිපන් ගලමි යන්නද ඔයා කැමති? ඔයා ගැන උපමා කියන්ටත් බෑ. සිනිඳු කසී සලුවෙන් සරසපු රත්තරන් රූපයක් වගේ. චිත්‍ර රත වනේ සරසපු රත්තරන් රූපයක් වගේ. චිත්‍ර රත වනේ ඉන්න දිව්‍ය අප්සරාවක් වගේ. ඇත්තෙන්ම මං ඔයාට වශී වුණා. අපි මේ වනාන්තරේ එකතු වෙලා හිඳිමු. ඔයාට තියෙන්නේ ලස්සන කිඳුරියකගේ මදලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිලා ගිය වෙන කෙනෙක් මට නෑ. ඉතින් ඔයා මං කියන දේ කරනවා නම් අපේ ගෙදර යමු. අපි සතුටින් ඉඳිමු. හොඳට ජනේල තියෙන සුන්දර ගෙයක් ලැබෙනවා ඔයාට. ඔයාට උපස්ථාන කරන්න කාන්තාවත් ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් සිනිඳු කසී සලු පොරවන්ට, මල් සුවඳ විලවුන් වලින් සිරුර සරසන්ට, රන් මුතු මැණික් වලින් කරපු ආභරණ වලින් සරසෙන්ට. ඒ නිවසේ තියෙනවා හොඳට සෝදලා දූවිලි ඉවත් කරපු, උඩුවියන් තියෙන අලුත් ලොම් වලින් කරපු ඇඳ ඇතිරිලි දාලා හරිම සනීප මෙට්ටයක් දාලා සඳුන් ලීයෙන් කරවපු ඇඳක්. ඔයාට පුළුවන් මේ ඇඳේ සනීපෙට නිදාගන්න. දැන් මේ මොකද්ද? දැන් ඔයාගේ ජීවිතේ රාසෙයි කරක්කට මහනිල් මල් පිපිච්ච විලක් වගේ. ඔයාගේ ওই බ්‍රහ්මචාරී සීල නිසා ඔය ශරීරේ කවුරුත් පරිභෝග නොකරම ජරාවටපත් වෙලා යාවි. සුභා, කුණු ගොඩවල් පිරিলা තියෙන මේ ශරීරය ගැන, අමුසොහොනම පුරවන මේ ශරීරය ගැන ඔබ ඔය විදියට සාර වශයෙන් දකින්නේ කොහොමද? බින්දී යන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකිනකොට
මටනම් ඇතිවෙන්නේ කලකිරීමමයි. සල්ලාලයා, ඔයාගේ ඇස් දෙක මුවාගෙනකගේ වගේ ලස්සනයි. කඳු අතරේ ඉන්න කිඳුරියකගේ වගේ ලස්සනයි. ඔයාගේ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්නකොට මගේ හිතේ ඇතිවෙන්නේ ආශාවමයි. ඔයා රත්තරණින් කරපු රූපයක් වගේ. ඔය මුහුණේ තිබෙන ලස්සන ඇස් දෙක රතු මහනෙල් මල් පෙති වගේ. ඔයාගේ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්නකොට මගේ හිතේ ඇතිවෙන්නේ ආශාවමයි. දිගු දැස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මදක් පිබිදුන ඇස් ඇති ඔයා, කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනවා. මං ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දෙයකට ආස නැහැ. ආයුෂ්මත්, ඔබ වැරදි පාරකයි යන්න හදන්නේ. ඔබ සඳ මඩලයි කෙලිබඩුවක් කරගන්න හදන්නේ. ඔබ මහමේරු පර්වතයේ උඩින් පැනලා යන්නයි හදන්නේ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදුරජාණන් වහන්සේගේ දියණියක්. මං තුල රාගයක් ඇති කරවන්න පුළුවන් කිසිම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නැහැ. රාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් මන් දැන් දන්නේ නැහැ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින්ම නැති කරලා දැම්මා. ගිනි අඟුරු වලක් සුළඟින් නිවිලා යනවා වගේ, විෂ වාජනයක් වනසල දමනවා වගේ රාගය නැති කරපු මං දැන් ඒ රාගය මොන වගේ දෙයක්ද කියලාවත් දන්නේ නැහැ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින්ම නැති කරලා දැම්මා. නුවණින් කල්පනා නොකරන ගැහැණියක වනම්, ශාස්ත්‍රුන් වහන්සේව ධර්මය තුලින් නොදකපු ගැහැණියක් වනම්, අන්නේ බඳු ගැහැණියක් වනම් පොළඹවා ගන්නට පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරවපු මාමයි ඔබ වෙහෙසවන්නේ. මට නින්දා අපහාස කළත්, මට වන්දනා කළත්, ඒ සැප දුක් දෙක අභියස මං සිහියෙන් ඉන්නේ. මේ හේතුන්ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුබ වශයෙන් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඔය කිසි තැනක මගේ සිත ඇලෙන්නේ නැහැ. මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මං ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති යානයෙන්. මං රාග හුල්ලු දුරලා දැම්මා. ආශ්‍රව නැති කරලා දැම්මා. මගේ හිත ඇලෙන්නේ හිස් අවකාශයේ ඇති කුටිය විතරයි. මං දැකලා තියෙනවා දර ලී වලින් හදපු ලස්සනට කැටයම් කරපු රූකඩ. නූල් වලින් බැඳපු ඒ රූකඩ එක එක විදියට නටනවා. ඒ නූල් දර කැබලි ඔක්කොම කෑලි වලට කඩලා දාලා තැනින් තැන විසිරුවලා දැම්මට පස්සේ ආයෙමත් ඒ රූකඩ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ රූකඩවල කොයි කෑල්ලටද සිත පිහිටුව ගන්නේ? මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි. උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නේ නැහැ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකට සිත පිහිටුවා ගන්නටද? කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත මිනිස්ත්‍රියක් හැටියට පිළිගන්නේ වැරදි විදියට හඳුනගන්න නිසායි. ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරීකුගේ මායාවට හසු වුණා වගේ. සිහිනකින් රන්රුවක් දැකගත්තා වගේ. ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්වපු කැඩෙන බිඳෙන රූපයක් දැක්කා වගේ හිස් දෙයකටයි අහු වෙලා ඉන්නේ. ගහක බෙනයක තියෙන ලාටු වගේ. මේ ඇස්වල තියෙන්නේ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළුත් එක්ක එකට මිශ්‍ර වෙලායි තියෙන්නේ. ලස්සනට පෙනෙනයේ සුභා තෙරණිය කිසිම දෙයකට ඇලුනේ නෑ. නිකලෙස් සිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්තා. මෙන්න ඔබේ ඇස, අරගෙන යන්න. ඒ මිනිහට දුන්නා. ඒ ක්ෂණයේ හිම
ඔහුගේ රාගය දුර්වෙලා ගියා. එතැනම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්තා. බ්‍රහ්මචාරී පින්වතිය, ඔබ සුවපත් වේවා. ආයෙත් නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්න ගියොත් ඒක දැල්වෙන ගින්න වැළඳ ගන්නවා වගේ වැඩක්. විෂගෝර සර්පයෙක් අතිනල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇති වෙන්නේ නැහැ. අනේ අපට සමාව දෙන්න. ඒ භික්ෂුණිය ඒ සල්ලාලයාගෙන් නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳානන් සමීපයට පැමිණුණා. උත්තම පුණ්‍ය ලක්ෂණ වලින් යුක්ත බුදු සමිඳුන් දකින විටම ඇගේ ඇස කලින් වගේම ප්‍රකෘතිමත් වෙලා සුවපත් වුණා. මේ වනාහි ජීවක අඹවනේහි වාසය කළ සුභා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. තිස්වැනි නිපාතය නිමා විය. ගාථා 30 බැගින් වදාළ කොටස නිමා විය.